ජනතාවට ආහාර සම්පාදනයේදී අපි ප්‍රධාන ගැටලු දෙකකට මැදි වෙනවා. එකක් තමයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තරම් ආහාර ජනතාව වෙත ලබා දීම. අනික තමයි මේ දෛනිකව ලබා දෙන ආහාර සෞඛ්‍ය සම්පන්න ආහාර වීම. මේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වැඩිවන ජනගහණය සහ අවශ්‍යතාවයත් එක්ක කෘෂිකර්මය පිළිබඳව උනන්දුව දක්වන අය විවිධ උපක්‍රම භාවිත කරනවා. සමහර වෙලාවට ඒවා විකල්ප වගාක්‍රම වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අඩු කාලයකින් වැඩි අස්වැන්න ලබා දෙන ප්‍රභේද හඳුනා ගැනීමක් සිදු කරනවා වෙන්නට පුළුවන්. තවත් වෙලාවක වැඩි අස්වැන්නක් බලාපොරොත්තුෙන් විවිධ රසායනික ද්‍රව්‍ය, විවිධ පෝෂක ද්‍රව්‍ය භාවිත කරනවා වෙන්නට පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම අපට කරන්නට මේ ලෝකයේ ඉඩ වශයෙන් අපට දක්නට ලැබෙන්නේ ඉතාමත් සීමිත නිශ්චිත බිම් ප්‍රමාණයක් පමණයි. සමහර වෙලාවට අපි මූලිකව හඳුනා ගන්නා මේ නිශ්චිත බිම් ප්‍රමාණය යම් රටක් සැලකුවොත් එහෙම එයත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන තත්ත්වයකට තමයිපත් වෙන්නේ. ඒකට හේතුව කෘෂිකාර්මික නොවන වෙනත් සංවර්ධන කටයුතු, වාසස්ථාන ඉදිකිරීම වැනි අවශ්‍යතා සඳහා වැයවීම. මෙවන් ගැටලු මැද්දේ අපි කොහොමද පසේ තියෙන තිරසාර බවත් ආරක්ෂා කරගනිමින් නිශ්චිත භූමියක් තුළ උපරිම අස්වැන්නක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඵලදායි ගොවිතනක් කරන්නේ? හොඳ ප්‍රවේශයක් ලබලා දුන්නේ. ඒකට හේතුව තමයි මේ අපි හැමෝටම වේගයෙන් ඉඩකඩ අහිමි වෙගෙන යනවා. ඒ අහිමි වෙන ඉඩකඩේ අපි වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වාණිජ වගාවක්. මේක නව වගා ක්‍රමයක්. වාණිජ වගාවක් කාබනිකව කරන්නේ කොහොමද කියන එක තමයි මේ ගොපෙලේ මුඛ්‍ය පරමාර්ථය. මේක මමත් මීරිගම ධර්මචන්ද්‍ර මහත්මයාත් එකතු වෙලා කරපු නිර්මාණයක්. ඒක නම් කරන්නේ එකතු කරන වගා කිරීමේ හරිත නව කාබනික තාක්ෂණය කියලා. දැන් ඔය මෑත ඉතිහාසයේ කාබනික පොහොර යොදා ගනිමින් වගා කටයුතු කිරීම සඳහා යම්කිසි ප්‍රතිපත්තිමය පෙළඹවීමක් වගේම ජනතාව අතරත් උනන්දුවක් ඇති වුණා. දැන් එතනදී අපිට හිතෙනවා කාබනික පොහොර භාවිතය නැත්නම් කාබනික ගොවිතැන කියලා කියන්නේ පිටින් ගෙනෙන ලද කාබනික ද්‍රව්‍ය ගොවිපලට එකතු කිරීමෙන්ම තමයි මේ වැඩේ කරන්නට පුළුවන් කියන අදහස. හැබැයි Taman සතුව තියෙන ගොවිපලේ පස සාරවත්ව පවත්වාගෙන ගියොත් කාබනික ගොවිතැන කියන එක අපට බාහිරින් ගෙනෙන යෙදවුම් වලට තිත තියලා සිදු කරගෙන යාමට පුළුවන් හොඳ පාරිසරික වශයෙන් යහපත් ක්‍රියාමාර්ගයක් වෙනවා. මේ ගොවිපලේ ඔබ සතුව මේ තිබෙන පස නැත්තම් මේ ගොවිපල සතුව තිබෙන ඉඩ ප්‍රමාණයේ තියෙන පස කොයි ආකාරයෙන්ද තිරසාර සාරවත් පසක් බවට පත් කරගෙන යාම සඳහා මේ ගොවිපලේදී ඉඩකඩ සකස් කරලා තියෙන්නේ? බොහොම වැදගත් ප්‍රශ්නයක් අජිත් මහත්මයා ඇහුවේ. අපේ ගොවිපල සාමාන්‍යයෙන් අපි ගොවිතැන් කරනකොට ගොවිපලකින් අපි ගන්න අස්වැන්නනේ. නමුත් මේ ගොවිපලේ විශේෂත්වයක් තියෙනවා. මේ ගොවිපලේ අස්වැන්න විතරක් නෙමෙයි කාබනික පොහොර නැත්නම් වගා මාධ්‍යත් පිරට දෙනවා. අපිට දැන් එහා පැත්තේ බලන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ මම ඉස්සෙල්ලා නම් කරපු මේ වගා ක්‍රමේ. මේ වගා ක්‍රමේ අපි සම්මත පරතරයෙන් පොඩ්ඩක් බැහැරව ගිහිල්ලා යම්කිසි ක්‍රමවේද ජ්‍යාමිති සලස්මකට හදපු දෙයක්. එතකොට අපේ ගොවිපලේ තිබෙන විශේෂ ක්‍රමවේදයේ මත කාබනික සංචිතයක් ගොඩගෙන ගන්නවා. මාකන්දුර කෘෂි පර්යේෂණ ආයතනයෙන් සොයා බැලීමක් කරා. ඒ සොයා බැලීමේදී මේ පේන මේ අගලක් වගේ පේන මේ වගේ වැටි තුනේ අනිත් සියලු තැන්වලයි මේකේ ආරම්භක පසයි ඒ වගේම අර එහා පැත්තේ තියෙන පුංචි රක්ෂිත කලාවයි කියන නියති තුනම භාවිතා කරා. භාවිතා කරපුවාම අර අවුරුදු 30ක් පරණ රක්ෂිත කලාවේ තිබෙන්නේ ඕගනික් මත නැත්නම් පසේ සෞඛ්‍ය කියන එක 4.7යි. නමුත් අපේ අවුරුදු තුනක කෙටි කාලයක් තුළ මේ කුඩා ලදරුව මේ වගා ක්‍රමේ කුඩා ලදරුව තුළ දැන් තියෙනවා ප්‍රතිඵලය 8.4. එතකොට මේ සංචිතය කියන එක හරි වැදගත්. අපි දැන් මූල්‍ය සංචිතය ලෝකෙම කතා සංචිත ගැන. කාබනික සංචිතයක් අර කැලෑවේ තියෙනවා. හැබැයි ඒක වේගවත් නැහැ. මේ සංචිතයෙන් තමයි අපි මේ වගා ක්‍රමයේ තුල මේ වාණිජ වගාවක් බය නැතුවම කරමින් සිටින්නේ. දැන් අපි කෘෂිකාර්මික කටයුතු වලදී විවිධ භෝග ස්ථාපිත කරනකොට ඒ භෝග වලට හිමි පරතරයන් ගැන හිතනවා. හැබැයි මේ ගොවිපලේදී අපට දකින්න ලැබුණු විශේෂම ලක්ෂණයක් තමයි විශේෂ පරතරයක් ගැන හිතන්නේ නැතිව Tamanට හිමි භූමිය තුල උපරිම භෝග සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට අවස්ථාව ලබා ගැනීම. මෙන්න මේ වැඩේ කරන්නට සමහර වෙලාවට අලුත් විකල්ප වගා ක්‍රමයක් විදිහට විවිධ උපක්‍රම භාවිත කරමින් අර සිරස් අවකාශයේ ඉඩකඩ ලබා ගැනීමේ උපක්‍රම ගැන කතා කරන්නත් පුළුවන්. හැබැයි දැන් කතා කරන්න යන්නේ ඒ ගැන නෙවෙයි. මේ ගොවිපලට හිමි නිශ්චිත භූමිය තුලම කොහොමද වැඩිපුර භෝග සංඛ්‍යාවක් ඇතුළත් කරන්නේ කියලා. ඒ ගැන දැනගන්න මෙහෙම බෑ. අපට මේ ගොවිපලේ ටිකක් ඇවිදලම තොරතුරු හොයන්න ඕනේ. ඒක හරි. න
නිශ්චිත පරතරයක් ගැන සම්මතව නොසිතා භූමියේ ඉඩ උපරිම ප්‍රයෝජනීයට ගැනීමත් වගා භූමියේ රැකගන්නා කාබනික සංචිතය කාර්යක්ෂමව භාවිත කිරීමත් මගින් කෙටිකාලීන හා දිගුකාලීන භෝග සංකලනයක් පවත්වාගෙන යාමට මෙම ගොවි මහතා වෙහෙස වී තිබෙනවා. හොඳයි, දැන් මේ සරච්චන්ද මහත්මයාගේ ගොවිපලේ අපි ටිකක් ඇවිද්දා. ඇවිදලා මේ මූලික වශයෙන්ම බැලුවේ මේකේ මේ භෝග කොච්චර විතර තියෙනවද, ඒවා මොන මොන පරතරයන් වලින්ද සිටවල තියෙන්නේ කියලා. දැන් සමහර වෙලාවට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඔය කෘෂිකර්මයේ ඉගෙන ගන්න බොහෝ දෙනෙක් අපි ඉගෙනගෙන තිබෙනවා මේ මිශ්‍ර භෝග වගාවන් පිළිබඳව. එතකොට එකම තැනක විශේෂ පරතරයක් ගැන හිතන්නේ නැතිව භෝග රාශියක් අපිට දකින්න ලැබෙනවා. සමහර වෙලාවල් වලට අපි දැකලා තියෙනවා අර අතුරු භෝග වගාව කියලා. ප්‍රධාන භෝගයට අමතරව ඉතිරි පරතරේ උපයෝගී කරගෙන තවත් භෝග වගා කරනවා. දැන් මේ ගොවිපලේ ඇබිදුනහම මේ කෘෂිකර්මයේ මේ එක එක න්‍යායවලට එක එක උදාහරණ දක්වන්න පුළුවන්. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තාම අපි හිතනවට වඩා වැඩි භෝග සංඛ්‍යාවක් ගණන් කරලා බැලුවොත් අපට දකින්න පුළුවන්. මේක පරතරයක් විදිහට දකින්නක විතරක් නෙවෙයි, ආර්ථික වශයෙන් උත් වැදගත් වෙන කාරණයක්. ඒකෙදි මේ භෝග වර්ග වගේම භෝගවල වයස ගැනත් හිතලා වැඩ කරන්න ඕනේ. අපි බලමු සරච්චන්ද මහත්මයා මේ පරතරයේ ජයගැනීමේ අභියෝගය කොයි විදිහටද සිදු කරලා තියෙන්නේ කියලා. හරියට හරි බෝඩක් ස්තුති ගත්ත ප්‍රවේශයට ගණන් කරලා. ඒක දැන් මම කියන්නම් හොඳ උදාහරණයක් අපිට වෙච්ච දේ සහ අපි ගත්ත අත්දැකීම් දැන් අපි නෙලාගෙන තියෙන ප්‍රතිඵලය. නැත්තම් හොඳ ඵලයක් අපි අරගෙන තියෙන්නේ. බොහොම සරලව තීරුම් ගත්තොත් අර කිවෙන කෙසෙල් ගස ඉඳලා අර කෙසෙල් ගහට සාමාන්‍යයෙන් පල්ල තියෙන්නේ අඩි වලින් නම් 36යි. මේ අතර තියෙනවා අඩි 100ක්. ඒ කියන්නේ 36100ක වපසරියක් තුල නැත්තම් ශේෂ්ඨ පරිමාව තුල අපිට පුරුදු වෙන සම්මත පරතරය කියලා එකක්. ඒ සම්මත පරතරය අඩි 9 ප්‍රධාන වාණිජ භෝගයක් දැම්මොත් කෙසෙල් 90 පැපොල් කිලෝ පෙරල දෙලුම් ඕනම එකක් දැම්මොත් ගස් වැටෙන්නේ 44යි. හැබැයි ඒ 44 ලොකු වෙනකන් යට මොන හරි කර හැකි. ලොකු නැයින් පස්සේ හෙවන වැටලා දෙවෙනි භෝගයකට තුන්වෙනි භෝගයට ඉඩ ප්‍රස්තාව අහිමි වෙනවා. අපි ඒක නිසා කල්පනා කරා මමයි මගේ යාළුවයි මේ නැති යන අහිමින ඉඩපස්තාව පූර්ණ වශයෙන් ලබා ගන්න ක්‍රමයක්. ඒහිම ලබා ගන්න ක්‍රමයක් ගැන හිතනකොට තමයි අපි මේ එකතු කිරීමේ වගා කිරීමේ ක්‍රමයේ ජ්‍යාමිතික සලස්ම අපි ඔළුවට ආවේ. ඊට පස්සේ එහෙම ඔළුවට ආවට පස්සේ අපි ඒකට අපි දැන් ගණන් කරලා මේක දැන් ගොඩාක් තියෙනවා ගණන් හදලා පෙන්නන්නම්. එහෙම තිබුණාට ළඟ හිටවන් ගියාට ඒක හරියන්නේ නැහැ. නැත්තම් පෝච්චි ගොඩාක් තියලා තරඟකට වගේ පෝච්චි ගොඩාක් තිබ්බට එහෙම හරියන්නේ නැහැනේ. ආලෝකයේ ආවිරකම් කරනවා. අනිත් පැත්තෙන් කියනවා නම් ශාකයක් හැදීමට අත්‍යවශ්‍ය පරිසාධක අහිමි වෙලා යනවා. ඒක අපි ක්‍රමයකට කරන්න ඕනේ. එතකොට අපි ඒකේ තියෙන සැලකිල්ලට ගත්තා පරතරයේ තීරණාත්මක සාධකයක් විදිහට ආලෝකයේ නෙලා ගැනීමේ ඉඩකඩයි පාංශු පෝෂක ඉඩකඩයි. ඒ කියන්නේ මුල්යන්ට පෝෂිත ගන්න ඉඩකඩයි. එහෙම හිතලා අපි මේ විදිහට එකතු කරගෙන ආපුවාම මේ කිව්ව 36100 කැලේ ප්‍රධාන වාණිජ භෝගයෙන් වැටුණා 63ක්. ඒ කියන්නේ අර අපි කලින් සම්මත පරතරයේට අපි හිතුවල ගත්තට වඩා සංඛ්‍යාව වශයෙන් 19ක් වැඩි වුණා. ඒ කියන්නේ 100ට ගන්න 43ක්. ඒ 100ට ගන්න 43න් පස්සේ අපි ඊට පස්සේ ඒ ඉඩපස්තාව අහිමි වෙන්නේ නැති බව තේරුනහම තවත් අපි ඊළඟ කුරුඳු හිටියා. කුරුඳු ගස් මේ කැලේ 100ක් වැටලා තියෙනවා. ඊළඟට එනසාල්ද, තක්කලිද, ගෝවද, ඔය ආදිවාසීන් ඖෂධ වර්ග 16ක් තියෙනවා. ඔහොම ගණන් කරලා ගත්තාම ගහණය ගත්තාම මේ වෙනකොට අර 143 ඉඳලා 110 පන්නගෙන තියෙනවා. එහෙනම් අපි නියතේ පන්නගත ජයග්‍රහකෙක්. දැන් මේ සාමාන්‍ය නිශ්චිත පරතරයක් ඇතිව කෙසෙල් වගා කරලා වාණිජ කෙසෙල් වගාවක් කරන කෙනෙකුට ඊට වඩා කෙසෙල් වැඩි ප්‍රමාණයක් සිටුවීම සඳහා අධි ඝනත්වයකින් යුක්තව කෙසෙල් වගාවක් සිදු කරගෙන යන්න පුළුවන්. හැබැයි සරච්චන මහත්තයාගේ අරමුණ කෙසෙල් ව්‍යාපාරිකයෙක් වීම නෙවෙයි. ඔහු පෝෂණීය ආහාර රාශියක් තිරසාර පරිසරයක් තුළ එක වගාවක් නැත්නම් තවත් වගාවක් දකින විදිහට එක වගාවක අස්වැන්න නලාගන්නේ නැති කාලට තවත් වගාවකින් අස්වැන්න නලාගෙන ආදායමක් ගන්න පුළුවන් වෙන විදිහට කල්පනා කරලා තමයි මේ භෝග සංකලනය ලොකු උනන්දුවකින් සහ කැපවීමකින් නඩත්තු කරගෙන යන්නේ. භෝග වගාවට අවශ්‍ය පෝෂණය ලබා දීම සඳහා කාබනික පොහොර ලබා ගැනීමට කුකුළු පාලනයට මුල් තැන දුන් සත්ව පාලන ඒකකයක් මෙම ගෙවත්තේ දකින්න පුළුවන්.
නිවසින් ඉවත් කරනු ලබන දේ මෙන්ම භෝග වගාවන්ගේ අවශේෂ සත්ත්ව පාලනයේදී ආහාර ලෙස යොදා ගැනීම සිදුවනවා. වගා පරිශ්‍රය තුල සම්පත් රැස්කොට භාවිත කරන භෝග වගාවන් සත්ත්ව පාලනය මිරිදිය මත්ස්‍ය වගාව සංකලනය වූ සමෝදානික වගා පද්ධතියක් මෙහි නිරූපණය වෙනවා. මේ ගංකුකුල්ලුන්ගෙන පොහොර ටික මේ යුනිට් එකේ මේ වගේ කටක් තියෙනවා. මේක ඇතුළට වැටලා වරලා මේකේ පණුව හැදෙනවා. ඒ පණුව ඊට පස්සේ අපි මිරිදිය මාළුන්ගේ ආහාරයක් වෙනවා. අපි සේරම යවන්නේ මිරිදිය මාළුන්ට ඇමෝනියා වැඩි වෙන හන්ද. නමුත් මේ පොහොර ටික බලන ලස්සන මේ හොඳම හොඳ ඉතා ඉහළ ගුණත්වයෙන් යුතු නයිට්‍රජන් බහුල පොහොරක් තමයි මේ ලෑල දිගේ මෙතෙන්ට එන්නේ. අපි මේ දේවල් කරන්නේ ස්ථාවරව. මේ ගංගුකුල්ලන්ගේ පොහොර සේරම ටික ගියොත් එහම මාළුන්ට ඇමෝනියා වැඩිලා මාළු මැරෙනවා. නමුත් අපිට එහෙම ඕනේ නැහැ. ඒගොල්ලන්ට බොහොම අල්ප ප්‍රමාණයක් 5%ක්වත් යන්නේ නැහැ. ඒගොල්ලන්ට උගුල් පොහොර ඒගොල්ලන් පණුව හදා ගන්න. ඉතුරු ටික සේරම මේ තහඩුව දිගේ බොහොම සරලව පල්ලහට ඇවිල්ලා මේ අපි පොහොර වශයෙන් පාවිච්චි කරගන්න. ඉතාම ඉහළ ගුණත්වයෙන් යුතු පොහොර තමයි මේකේ තියෙන්නේ. බලන්න බැලලා හරිම ලස්සනට තියෙනවා. මේ වගේ 10 නැති හොඳ පොහොරක් ලබා ගන්න නොමිලේ අපිට මේ සේරම අවස්ථාවන් හම්බෙන්නේ නොමිලේ. මේ යුනිට් එකම එකතු කිරීමක් වුණා. අවම යෙදවීමක් තියෙන්නේ. ගෙවතු සංවර්ධන වැඩකටයුතුවලදී වගේම ගොයිපල් සංවර්ධනයේදී කෙටි කාලීන භෝග විදියට හඳුන්වන්නට පුළුවන් එළවලුවනි භෝග අපි එකම අවස්ථාවක ක්ෂේත්‍රයේ ස්ථාපිත කරනවා මිශ්‍ර භෝග රටාවක් විදියට. මේක ආරම්භයේදී බොහොම ඵලදායි මුළු භූමියේම ඉඩකඩ උපයෝගී කරගත්ත වගා ක්‍රමයක් විදියට දැක්කත් බොහෝ වෙලාවට එකවරම මේ වගාවන් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා ආයෙත් වගාවන් රහිත අවස්ථාවක් ඒ ගොවිබිම තුළම අපිට දකින්න ඉඩ තියෙනවා. හැබැයි එළවලු භෝග වගේම දීර්ඝකාලීන එහෙම නැත්නම් බහුවාර්ෂික වාර්ෂික භෝගත් එකට එකතු කරලා තිරසාරව ගෙවත්තක් පවත්වාගෙන යන්නට පුළුවන් නම් ඒක වයසගෙන හිතලා කළ යුතු බොහොම ප්‍රවේශම්කාරී වගේම කැපවීමකින් කළ යුතු කටයුත්තක් වෙනවා. සරච්චන්ද්‍ර ගොවි මහතාගේ මේ ගොවිපලේ එක් පරතරයගෙන අප යම් වෙලාවකදී විමතියක් දැක්වුවත් භෝගය වරින්වර ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන කාලය අනුව කල්පනා කරලා බලන විට ඉතාමත් කදිම උදාහරණ කීපයක් තිබෙනවා භෝග සංකල්පනයක් ලෙස විස්තර කරන්න පුළුවන්. මේ ස්ථානයේ තියෙන්නේ කාබනික සංචිතයක් හදන ක්‍රමයක් සමග පොල් වලවල් දෙයක් නැත්නම් ගොනු කළ පොල් වලවල් දෙයක් අතර ආයෙත් වාණිජ භෝග වගා කළ විදියක්. හැබැයි මේක බැලු බැලමට වලට පේනවා පැපොල් ගස් උඩ ගිහිල්ලා කිලෝ පෙර ගහ ටිකක් වැඩි වෙලා සිංගල පෙර දෙයක් කුඩාවට තියෙනවා. අපිට මේක ඕන ක්‍රම කීපයකට මේකේ මේ අපි හුඟක් උත්සාහ කරන වාර්ගික භව තියාගන්න ජෛවිද්‍යත්වය තියාගන්න එහෙම තියාගන්න ගමන් අපිට මේ වගේ අතු කපලා අයින් කරන්න පුළුවන් අවු ඕන නම්. එහෙම නැත්නම් මේ ගස් ලොකු වෙනකොට මේවා ඊට ඩකිටි කාලනේ මේක ඉවත් කරන තව උදාහරණ දෙක තුනක් තියෙනවා. අපි ගිහින් බලමු. අපි ඒකට තව දෙවෙනි උදාහරණය මේ තියෙන දූරියන් ගස්. බැලු බැලමට කෙනෙකුට හිතන්න පුළුවන් මේ දූරියන් ගස් බද්ද වර්ගය ඒවා මේ ලොකු වුණාම මෙතන ඉඩ අතුපතර මදියේද කියලා. එහෙම වෙන්නේ නැහැ. අපි දන්නවා අපි අත්දැකීමෙන් කාබනික සංචිතය වැඩි වෙන කොච්චර තිබුණත් හැදෙනවා. එහෙම වුණාම කියලා අපි හිතමුකෝ. ඒ වුණත් මේ ගස් ලැබු ගස් ඊට වඩා තාවකාලිකයි. ගස් ලැබු ගස් ටික අයින් කරපුවාම මේ ගහ අපි හැදිලා. පොල් වලින් පස්සේ පොල් අස්සන්න එන ගොඩක් කල් යනවා. ඒ එනකන් අපිට පුළුවන් මේ පැපොල් වලින් අස්සන්නක් ගන්න. ඊට පස්සේ පොල් ගස් ලොකු වෙනකොට පැපොල් ටික හිමීට අයින් කරලා පොල් ගස් දෙක අතරේ ඒ තියෙන ඉඩපස්තාවෙන් කිලෝ පෙර අරගෙන යන්න පුළුවන්. තවත් අපි ටිකක් කල්පනා කරගොත් තවත් ඖෂධhari මිරිස් පැල්hari තව භෝගව ගොඩාක් අපිට වගා කරගන්න පුළුවන්. උපරිම ඉඩපස්තාවක් නැත්නම් අහිමිච්ච ඉඩපස්තාවෙන් පූර්ණ තත්වයක් උදා කරගන්න පුළුවන්. මම බද්දව ගෝජන් සංවර්ධන ප්‍රදේශ නිලධාරි. මගේ බල ප්‍රදේශයට අදාළව මම මුලින්ම නිමල් සරච්චන්ද්‍ර මහත්මයා හඳුනාගන්නේ කාබනික ව්‍යාපාරිකයෙක් විදිහට කාබනික පොහොර නිෂ්පාදකයෙක් විදිහට. ඔහු අපේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කාබනික පොහොර නිෂ්පාදකයෙක්. පසු කාලිනව තමයි ඔහු මේ ගෙවතු වැඩසටහනට පෙළඹුණේ. ඊට පස්සේ ඔහු මම මේ අවස්ථාව කීපෙදි මේ ගෙවතර ඇවිල්ලා ඔහු ගැන අපි ඔවුන් සමග සාකච්ඡා කරා. ඒ අවස්ථාවේදී අපි දැක්ක දේ තමයි ඔහු එක්තරා අවස්ථාවක පරිශ්‍රයකෙක් එහෙම නැත්නම් ගවේෂකයෙක් විදිහට තමයි ඔහු මේ ගෙවත්තේ කටයුතු කරගෙන යන්නේ. සම්ප්‍රදාන කුල ගෙවත්තත් නවීන තාක්ෂණයත් එකතු කරගෙන ඔහුගේ ක්‍රමයකට තමයි ඔහු මේ ගෙවත්ත නිර්මාණශීලී ගෙවත්ත අපවට සකස් කරමින් අරගෙන යන්නේ. ඉතින් මම හිතන්නේ අපේ ගොජන් සංගම් දෙපාර්තමේන්තුව සහ මාධ්‍ය ඒකකයක් මාධ්‍ය ආයතනයක් විසින් ගෙවතු තරඟයක් පැවැත්වුවා. එහිදී ඒ ගෙවතු තරඟයේ ගොජන් සංගම් දෙපාර්තමේන්තුව තමයි ඒකේ තරඟ තීරකයා විදිහට කටයුතු කරේ. ඒ අවස්ථාවේදී නිමල් සරච්චන්ද්‍ර මහත්මයා ගෙවත්ත කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානය ලබා ගත්තා.
ඊට පස්සෙත් ඔව් මේ ගෙවත්තේ කටයුතු ඉතා හොඳින් කටයුතු සකස් කරමින් දර්ශනීය ලෙස කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ මේක අපේ දෙපාර්තමේන්තුවට වගේම මුළු රටටම ලොකු දායාදයක්. මේනි ගොවීන් තමයි අපිට ඉන්න ඕනේ. අපි මේ ඉන්නේ නිමල් මහත්තයාගේ ගියතුවකා පරිශ්‍රයේ. මේ නිමල් මහත්තයා ගත්තම ඇත්තටම නව කෘෂිකාර්මික ක්‍රමවේදත් එක්කලා විවිධ බහුවිධ මාධ්‍ය වලින් තොරතුරු අරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු සංකලනය කරගෙන තාර්ථක වගාවක් මේ වෙනකොට පවත්වාගෙන යනවා. මේකේ මම හිතන්නේ රටට ගන්න පුළුවන් ලොකු ආදර්ශය තියෙනවා. මේ වගේ එළවලු පළතුරු ගණන් තියෙන කාලෙක මේ වගේ වගාවක් කරගෙන අතමිට සරු වෙනවත් එක්කලම තව කාට හරි මේකෙන් අලුත් අදහසක් ගන්න ක්‍රියාකාරකම් වලේ දෙන්න හොඳ අවස්ථාවක් මෙතුමා රටට දායාද කරලා තියෙනවා. ඉතින් මේක ගත්තාම තිරසාර ගෙවත්තක්. ඒත් එක්කම අපි ගෙවත්තක් ගත්තාම ඒකේ තියෙන ඕනේ සියලුම අංග මෙහි තියෙනවා. සත්ත්ව පාලනය වෙන්න පුළුවන්, වගාව ගත්තාම එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්. ඒත් එක්කම අපිට එදිනෙදා අවශ්‍ය කරන බීජ වර්ග මෙතුමාගේ වගාවේ හොඳම නිෂ්පාදන ටික අරගෙන ඒක ඔහුගේ ඉදිරි වගා කටයුතු සඳහා ඕන කරන බීජ විදියට හදා ගන්නවා. ඉතින් මං හිතන්නේ මෙතුමා දෙපාර්තමේන්තු අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තාම විවිධ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධයෙන් මේ වැසි පාලනය වෙන්න පුළුවන්, කාබනික පොර නිෂ්පාදන වැඩසටහන් වෙන්න පුළුවන්, මේවට සහභාගී වෙලා හොඳ වගාවක් මේ වෙනකොට කරගෙන යනවා. කෘෂිකර්මයේ අලුත් අත්දැකීම් වගේම රසමුසුතැන් හොයාගෙන අද අපි සැරිසරුවේ වර්ෂයේ වැඩිම කාලයක් සූර්ය රශ්මිය ලැබෙන ජල සම්පතෙන් වගා කටයුතු කිරීම සඳහා කිසියම් අපහසුතාවයක් තිබෙන, ඒ වගේම පස පිළිබඳව සැලකුවොත් එහෙම බොරළු සහිත බව වැඩි සෑහෙන දුෂ්කර පරිසරයක ගොඩනගා ඇති ගොවිපලක. මේ සරුසාර අස්වැන්න ලබාගෙන තිබෙන්නේ මේ ගොවිපලෙන්. ඒ සඳහා තමන්ට හිමි නිශ්චිත භූමි ප්‍රමාණය තුළ වැඩි අස්වැන්නක් ලබා ගැනීමට, ඒ භූමිය තුළට වැඩි භෝග සංකලනයක් එකතු කර ගැනීමට ඉඩම හිමි සරච්චන්ද්‍ර මහත්මයා උත්සාහ අරගෙන තිබෙනවා. ඉතින් මෙවන් කෘෂිකාර්මික අත්දැකීමක් තිබෙන ගොයි මහතෙක් විසින් අලුත් වගාකරුවන් වෙත නොයසේනම් විවිධ පාරිසරික සීමාකාරී තත්ත්වයන් පිළිබඳ කල්පනා කරමින් ගොවිතැන් කටයුතු කරන ගොවි ජනතාවට මොන වගේ පණිවුඩයක් දෙන්නට තිබෙනවාද? හොඳයි, මේ අභියෝගය අපි ජයගත්තා වගේම අනිත් ගොවි මහත්තුන්ට දෙන්න තියෙන විශේෂ පණිවිඩය, නැත්නම් සුවිශේෂී පණිවිඩය තමයි වාණිජ වගාවක් ආර්ථික ඵලදායී විදිහට කරන්නේ කොහොමද කියලා. නැත්නම් ශයනෝන හරිත ඝනත්වයකුත් තියාගෙන, ශයනෝන හරිත ඵලදායීතාවයකුත් තියාගෙන, ශයනෝන ආර්ථික ඵලදායීතාවයකුත් තියාගෙන කරන්නේ කොහොමද කරයි. එහෙම කරන්න පුළුවන් උනේ එකක් අපිට උදව් වුණා කාබනික සංචිතය කියන එක. අනික් කාරණේ තමයි අපිට උදව් වෙච්ච දේ මේක ගුණකල විදිහ. මේ ගුණකල විදිහ නිසා අහිමිච්ච ඉඩපස්තාව ගොඩක් අපිට හිමි වුණා. මිනිස්සු මේ කාලය තුළ මේ සම්මත පරිසරය පටන් ගත්ත ආධුනිකයෝ ගොවිතැන් කරනකොට අපි හැමෝම කිසියම් වගාවක් කරන්න වැඩි අස්සන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩි අස්සන්න බලාපොරොත්තු අපි කරා උනාට ඒ සම්මත පරිදි ඉඩ අහිමි වුණා. මේක සමහරවිට දැනන් හිටියා, සමහරවිට දැනන් හිටියේ නැහැ. ඒකට විවිධ උත්සාහයන් ගත්තා. වැටදිගේ ගොවිතැන් කිරීම, වගා සරපිලේ, වගා රාක්ක, එහෙම නැත්නම් තව දියකුවත් වගා කුළුණ නොයෙක්ව උත්සාහයන් අරන් තිබුණා. ඒ කොච්චර උත්සාහයන් ගත්තත් වගා ක්ෂේත්‍රය වගේම වගා වේ බෝගත් නියතයක් බවට පත් වුණා. පොහොර හදන්න වෙන විඩක් ඕනේ නැහැ. පොහොර මේකෙන් එළියට එනවා. නැත්නම් අපිට ගන්න පුළුවන්. ඊළඟට පෝෂණීය කුඹුරක් තියෙනවා. පෝෂණීය කුඹුර පාවිච්චි කරන්නේ පෝෂණීය කැන් සඳහා. ඊළඟට වගා සත්ත්ව පාලනේ තියෙනවා. සත්ත්ව පාලනේ ගොඩක් දේවල්. ඒ හැම එකටම වෙන විඩක් අයින් කරේ නැහැ. කාබනික වගාවක්, කාබනික වාණිජ වගාවක් කරන්නට මේ අපි ජයගත් එකට එකතු වෙන්නේ කියලා ඕන දෙයක් අපිට කරන්නට පුළුවන්. Yes we can. අපිට බැරි දෙයක් නැහැ. විද්‍යාත්මක කෘෂිකර්මය ගැන කතා කරන අපිට බොහෝ න්‍යායන් ඔස්සේ තමන්ගේ ගොවිතැන් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම මෙවන් න්‍යායන් සාර්ථකත්වයට පත් කරගෙන යාම සඳහා ප්‍රායෝගික වශයෙන් වැදගත් වන ආදර්ශ ගොවිපලවල් අපට ඉදි කරන්නට සිද්ධ වෙනවා. ඒ කෙසේ වුවත් ප්‍රාදේශීය වශයෙන් විසිරී සිටින බොහෝ ගොවි ජනතාව පාරිසරික වශයෙන් සහ තමන්ගේ අධ්‍යක්ෂීම් සම්භාරයෙන් ලබාගත් දැනුමත් එකට එකතු කරගෙන අලුත් තාක්ෂණයත් සමග අලුත් අධ්‍යක්ෂීම් තුලින් තමන්ගේ වගා බිම සරුසාර කරගන්නට ගත්ත උත්සාහයන් අපේ කෘෂි චාරිකාවලදී අපට දැනගන්නට පුළුවන්. අද අපි සැරිසරපු සරච්චන්ද මහත්මයාගේ උඩුබද්දා ප්‍රදේශයේ පිහිටි මෙම ගෙවත්තත් එවන් කැපමීමෙන් වැඩ කරන බොහොම ශක්ති සම්පන්න ආත්ම ශක්තියකින් වැඩ කරන ගොවි ජනතාවට පූර්වාදර්ශයක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.